ජනනාත් වරකාගුණ මැතිතුමනි සිරස නමාචාර කරමින් ඔබට ආරාධනා කරනවා ශාන්ත අන්තෝනි විද්‍යාලයේ චතුරස්ස වස්තකයේ මදට ආයුබෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්‍ර මහ බමු Welcome to the show. Breakfast to dinner. ඕගලන් බලන්න ඇති මම මේ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. මම ඇවිල්ලා තියෙන්නේ සිංහල භාෂා හා සාහිත්‍ය උළෙලකට. අද මට මෙතනට එන්න උනේ මගේ ප්‍රෝග්‍රෑම් එකේ අද අපේ ගෙස්ට් තමයි මෙතන chief guest. ඒක නිසා මම මුලින්ම මෙතනට එන්න උනා. මගේ ගෙස්ට් ලෙක්චර් එකක් කරනවා. මම මේ එළියේ ඉන්නේ ආයනකන් කතා කරන්නට. මගේ ගෙස්ට් කවුද අද? ජනනාත් වාර්කගොඩ. කියන්න දෙයක් නැහැ. මොකද ඔයගන්ට වොයිස් එක ඇහෙනවා පිටිපස්සේ. කලා පවුලකින් පැවතගෙන එන කෙනෙක් කලා උරුමයන් එක්ක ජීවත් වෙන කෙනෙක් ඒ වගේම එයා ලංකාවේ දේවල් ලංකාවේ අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙනියපු කෙනෙක් තව ගොඩාක් දේවල් තියෙනවා අපි කතා කරන්න මම මේ ලෙක්චර් එක ඉවරනකම් මෙතන ඉන්නවා අපි ආවමු ගොඩක් දේවල් කතා කරමු අහසට පිමිනා එරන් කලේයා පුලවට පිමිනා භූමි කලේයා රන්මසුදහසක් ගෙනෙන කලයා නොබිඳින් නෑනෝ මගේ කලයා දැක්කොත් පත්මාවති ආලෙ නොකරා බැරි දැක්කොත් පත්මාවති ආලෙ නොකරා බැරි ලාලාට චන්ද්‍රයා සෙපනේ ලාලාට චන්ද්‍රයා සෙපනේ දැක්කොත් පත්මාවති ආලෙ නොකරා බැරි මානෙල් මල් පිපුන විලස මී මැස්සන් රොණට ඒද ඉතින් මේ තම්මැට්ටමය අපේ බටහිර සංගීත ආරවල එක්ක මුසු කරලා තමයි මා ලෝකෙට ගෙන ගියේ. අන්න ඒ එවැනි පොඩි කන්දක් අපි දැන් බලලා මේ වැඩේ නිම කරමු. පිලිගත්තා ආයුෂ වැඩි වගේ නේද ඒක තමයි හොඳම කාර්යය ඉතින් කොහොමද ඉන්නවා අප්පා වැඩ උදේ ඉඳන් අපි මම දන්නවා මම මෙච්චර බලාගෙන ඉතින් හරිම ලස්සනයි ඉතින් හයේ ඉඳන් අපි මම පොඩ පරක්කුණායි
මේ මං ගොඩාක් ලයිනම් බලන් හිටියා මට මෙතනට එන්න ලබා දුන්නට අපේ ක්‍රූ එකට thank you very much මුලින්ම. දැන් මේ අපි සාහිත්‍ය කලාව මාසෙනේ මේ ඉතින් හැම පාසලකම සාහිත්‍ය උත්සව තියෙන අංජනා. ඉතින් මම හැමදාම නෙමෙයි අඳුම් ගානේ පාසල් 10කටවත් ගිහිල්ලා මෙවැනි කතාවල් ඉදිරිපත් කරන අපේ දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව කොම පෝෂණය කරන්න. ඉතින් ඒ දෙත් පිනක්නේ. ඉතින් අද දවස ඇරමුණේ එතනින් තමයි ශාන්ත අන්තුන විද්‍යාලයේ සාහිත්‍ය සිංහ භාෂා හා සාහිත්‍ය උත්සවයේ ආරාධිත අමුත්තා හැටියටත් සහ පෑ දෙක කතාවක් පැවැත්වුවා. කොහොමද අද? ප්‍රතිචා ඔව් ඉතාලම හොඳයි. මොකද මේ දරුවෝ මේ මං හිතන්නේ විශේෂ කාරණයක්. මොකද අංජනා මම ගොඩක් ගිහලා තියෙන්නේ එක්කෝ එක ජාතියක් ඉන්න ස්කූලකට, එක සිංහල ජාතිය විතරයි, බෞද්ධ ජාතිය විතරයි. මේ පාසලේ සිංහල, දමිළ, මුස්ලිම්, හින්දුස්ථානි ඒ සියලුම දරුවන් මේ පාසලේ ඉන්නවා. ඒ හැම දිනාටම කතා කරන්න ලැබිච්ච එක ලොකු දෙයක් නේද? මම දැක්ක කිසිම එහෙම කිසිම වේදකින් කරව හැම දිනම අයියේ කතා වහන් හිටිය වගේ මේ ගුණ ගොඩක් එක ආසාවෙන් බලාගෙන ඉන්නවා. අයියේ අද දවසේ ගොඩාක් වැඩ තියෙනවා අපිට කරන්න. අයියා දැන් නම් බඩගිනි වගේනේ. බඩගිනිද? දවල් 12 මාරයි. අපි පළවෙනියට වෙන ලන්ච් එකද ගන්නෙ? ලන්ච් ගමුනේ. හරි. එහෙනම් අපි යන් යන ගමන් ගොඩක් දවල් කතා කරමු. හරි. යා. ඔගලන්ට පේනවා ඇති අපිට ලන්ච් එක ගන්න යන්න විදිහක් නැති තරම් අයියට ප්‍රතිචාර හම්බ වෙනවා. ඔගලන්ට මේ දේවල් සාමාන්‍යයෙන් දැක ගන්න හම්බ වෙන්නේ නැති දේවල්. බලගන්න පුළුවන් කොච්චර ආදරය කරන අය, කොච්චර ආදරය කරන පිරිසක් මේ රටේ ජනගහයට ඉන්නවද කියලා. අපි යමුද එහෙනම්? යන්න දෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ. ඔව් මොන් වාරුවෙන්. බෑනේ මේ දරුවනුගේ හිත සතුටු කරන්න බෑ අපි. අනේවා. මේ පුළුවන් විදිහට අසන් ටිකක් ඇහුවා. අනිත් දවසේ සයින්ස් ටික අරගෙන එන්න ප්‍රින්ට් කරගෙන බලන්න. එහෙනම් අපි යමු. එහෙනම් නංගි අපි යක්. Thank you. දුප්පත් වහනෙත් නගින්. දුප්පත්. අපි කන තැනකට නේද යන්න ඕනේ. අයියේ මුලින් කතා කරමු. අයියා දැන් ගෙදරදි මේ දේවල් දැකලා එහෙම වෙන්න ඇති මුලින්ම චූටි බිල්ට දාන්න. ආ ඔයා දාලා මම දාන්න. හොඳ ළමයි. හා මම දාගත්තා. කියන්න. මම අයියට මතක තියෙන්නේ මොකක්ද අය මේ වගේ මේ සංගීත දේවල් ගැන මුලින්ම කරා කියලා මතක තියෙන දවස් තියෙනවා පොඩි කාලේ. පොඩි කාලේ රයි. මුලින්ම මම මතක තියෙන්නේ ඔය මේ දිස්බංගු වලට ගෙදර දින පුඩු වලට තට්ටු කිරීම තමයි. මේ අවුරුදු නිකන් 2-3 කාලේ සින්දුවක් එහෙම යනකොට රේඩියෝ එකේ ඒ තාලෙ මම මේ තට්ටු කරන හැම මේ බෑන්ඩ් එකටම. ඒ විදිහට තමයි මුලින්ම එක එක දේවල් වලට ගහලා නිකන් චූටි කාලේ මතක තියෙන්නේ ඒක. මොකද මේ මම අපේ ගෙදර රේඩියෝ ග්‍රෑම් එකක් තිබ්බා පරණ දිග. ඒකේ තියෙනවා තැටි දාන රේඩියෝ මේ මොකද්ද තැටි මේ ප්ලේයර් එකකුයි මේ රෙකෝඩ් ප්ලේයර් එකකුයි රේඩියෝ එකයි ඔක්කොම තියෙනවා පරණ අපසික මේක. ඒක වෙන දිගයි පියානෝ එකක් වගේ. ඉතින් ඒකේ සින්දු යනකොට මම ඒකට මෙහෙම පියානෝ එකක් වගේ වාදනය කරනවා. අන්නේ ඒ වගේ දැනගෙන නේ මම අරලිකාම හිතිලා. නිකම්ම හිතිලා. වාව්. කවුරු කියලාද නෙමෙයි. ඉතින් ඒකෙන් මගේ අප්පච්චි දැනගන්න ඇති මට තාල් නැගේ තියෙනවා මොකක් හරි මට කුසලතාවයක් සහජ කුසලතාවයක් තියෙනවා කියලා. ඊට පස්සේ මුලින්ම අප්පච්චි එතකොට මේ හිටියේ සෞදි වලේ වැඩ කරලා අවුරුදු පහම ආරක් සෞදි වල. එතකොට එයා මුලින්ම මට කීබෝඩ් එකක් කියනවා. කැසියුටෝන් කීබෝඩ් එකක්. ඒක ඉගෙන ගත්තා මම ෂෙල්ටන් ප්‍රේමරත්න. කුරුපියාගෙන් ඒක ඉගෙන ගත්තා. ගායනය ඉගෙන ගත්තා. එතන මේ සංගීත ආශ්‍රමයක්. එතන සියලුම දේවල් උගන්වනවා එතුමා. සිතාර්ද, තබ්ලද, වයලින්ද, පියානෝ, එතකොට වීණා වාදනය, ගායනය හැම දෙයක්ම උගන්වනවා. ඉතින් එතන තමයි මම පුඩාගම් හැදුනේ. ඊට පස්සේ මුලින්ම මම ගීතයක් ගායනා කරා ගුවන් විදුලියේ හඳ මාමා වැඩසටහන. හඳ මාමා පිටියට මේ ළමා පිටියට ගීතයක් ගායනා කරා. මට අවුරුදු 7ක් විතර ඇති. මේ අපේ සුනිල් ශාන්තයන්ගේ දියගොඩ සමතල කියන ගීත තමයි ගායනා කරා මුලින්ම මේ මාධ්‍යයට ආවේ අවුරුදු 7 ඉඳන්.
මගේ චූටි කාලේ තමයි ඒක පටන් ගත්තේ. ඔව්. අයියා දැන් ෆියුෂන් කරේ කියන්නේ එකක් නෙමෙයි මික්ස් එකක්. ඔව්. ඒකට මුලින්ම හැමෝම කැමති වුණේ නැහැ නේද? ඔව්. මුලින්ම ඒක ප්‍රතිචේව හැමදේම මේ අංජනා හැමදේම අපි අලුතෙන් ඉන්වෙන්ට් කරනකොට නිර්මාණය කරනකොට කවුරුවත් පිළිගන්න කැමති නැහැ. මොකද ගොඩක් දෙනා සම්ප්‍රදායේ එළිලා ඉන්නේ. සම්ප්‍රදාය කියන්නේ කවුරු හරි විදිහ නිර්මාණය කරපු දෙයක් තමයි සම්ප්‍රදාය කියන්නේ නැත්නම් දෙනවා. ඒක කවුරු නිර්මාණය කරන්නේ නැහැ නැත්නම් ඉතින් කවුරු ඒක සම්ප්‍රදායක් වෙන්නේ කොහොමද? ඉතින් ඒවේ එල්බගෙන ඉන්නවා දැන් යම් කිසි දෙයක් අපි කියන්නේ පුරුද්ද අතරින්න බෑ කියලා. ඒ විදිහට පුරුදු වෙනවා අපි යම් කිසි දෙයක් අවුරුදු 20ක් විතර යම් කිසි සංගීත කලාවක් අපේ රටේ තිබුණාද ඒ දෙයට පුරුදු වෙනවා. පුරුදු වුණාම ඒයින් බෑරව යන්නට ටිකක් අකමැති කරනවා අපේ මිනිසුන්ගේ හැටි. අංජනා මේක තමයි අපේ මගේ නිවස කියන්නේ අපේ අප්පච්චිගේ අම්මගේ මහගෙදර මමත් ඉන්නේ මෙහි මේක තමයි නිවස මමත් එක්කගෙන ආව මෙහි ඔව් යන් ඇතුල හරි thank you හරි ඉන්න බලයි කියලා තමයි අපි අපි ගත්තා ලන්ච් දැන් අපි ගෙදර මේ මගේ ස්ටුඩියෝ එකට කන්න හදපු තැනක් තියෙනවා එළිය අපි ඒකේ කම් අපි ඔක්කොම හා අත මෙතනත් හොඳයි. ආ මෙතන ගමු අපි. ඔව් ඔව්. අපි මෙතන ගමු. හා හරි. මේ ඉන්නේ අපේ රම්ම්‍ය ආන්ටි. මෙයා තමයි අපේ බබාලා බලන්නේ. අපි බබාල දෙන්න කියලා නේද? ආ අනේ එන්න කියන්න. බබාලා එන්නවා අප්පච්චි ඇවිල්ලා. කොහෙන්ද? කො? හලෝ. කම් එන්න මේ. මේ ඉන්නේ ඩයලි. මේ ඉන්නේ. මේ ඉන්නේ ජනු. එන්න. මල්ලි 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 මල්ලි. මල්ලි කො? කොහෙන්ද මල්ලි? මල්ලි මල්ලි කම් 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 දුරෙන් 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 බා අයින්ම වඩා ගන්න ඔන්න මොඩෝගනේ මේ කොල්ලා මේ ඉන්නේ මගේ කොල්ලා මේ ඉන්නේ මගේ කොල්ලු පැටියා අනේ අම්මේ මේ ආයිකින් මං කිව්වර දෙකම හරි දැන් තුනයි තාත්තේ නැතුව මොන්ඩිසෝරියන් කැම්පේ නේද මේ අක්කි ආ අක්කි කොහනද එන්නකෝ වාර දෙන්න බැරි වාර මෙහාව පදා ගන්න බැරි නේද? ආ අම්මේ වරයි ඈ? හරි. පුළුවන්ද? අනේ අම්මේ වරයි වරයි අම්මේ. යේ! අපේ කවුද අම්මා ඉන්නවද? කො? ආ හයන් බලන්න අපේ අම්මා අන්න කනවා. එන්න බලන්න. එන්න බලන්න. ආ මෙන්න දෙරණෙන් ආවා. දෙරණෙන් ආවා අපේ චිත්‍ර වර්ගගුණ මහත්මිය බත් කනවා සාමාන්‍ය විදිහට බත් කනවා අපි මේ දවසේ වැඩ කටයුතු කරගෙන මේ එන ගම ඔව් ඔව් අක්කි කෑවද නේ කන්නේ පෑම මල්ලි කෑවා නේ මල්ලි නම් කනවා වෙලාවට අපරාධ කියන්නේ තරමට බැස්සා දැන් අපි දවල්ට කන්න ඕනේ බඩගිනිය හොඳට දැන් ගිය දිනා දෙකම ආරයි 2:35 අපි දවල් ආහාරයේ අංජනත් එක්ක අපි ගන්න ගමන් තව ටික කතා කරමු හරි අංජන කම් මට අහුණ දවල් ආහාරය ගැන මොන හරි කියනවා බඩගිනිය මම කිව්වා අංජනත් එක්ක දැන් දවල් ආහාරය අපි ගන්න යනවා කියලා ආ එහෙම කිව්වද කියාගෙන ගන්න එපයිද කියාගෙන තමයි ආවේ හරි අනේ ලස්සනයි පික්චර්ස් ටික ආ බැලුවද මම බැලුව ඔක්කොම පොඩි කාලේ ලක්කහේ වඩන් ඉන්නේ ඒවා ඉස්කෝලේ ඒවා තමල ගහන්නේ අක්කයෝයි බබාලා දෙන්න වගේ ඒ වගේමයි ඒකනේ නේ අක්කි නැන්දි අප්පච්චි වගේ නේද අප්පච්චි නැන්දි බබාලා වගේ නෑ වගේ හොන්න වැඩි පොඩ පෑනියක් දාමු නේද මම මෙතන වාඩි වෙන්නද ආ වාඩි වාඩි පෑනිය දා මමත් අත හොදගෙන ඉන්නම් කන්න කලින් අනිවාර්යෙන් අත හොද ගන්න ඕනේ ඒක අපි පිරිසුදු කමට දෙන මේ ඕදුණ අත හොදන් එන්න හරි එහෙනම් ලේඩිස් ෆස්ට් කියලා ඔයාට මම මේ කරලා දෙන්නද හා ඒක
අක්කි මේ මේ මල්ලි කෑවා නේද? ඔව් thank you. I have මම මුලින්ම අහන්නුනේ breakfast එක. අයියගේ breakfast එක සාමාන්‍යයෙන් කොහමද වෙන්නේ? Breakfast එක ඉතින් ගොඩක් වෙලාවට ගෙදරින් මේ හදන එක තමයි මේ කන්ද ආස කරන්නේ. ඉතින් අර මම ප්‍රිය කරන කෑම තියෙනවානේ මම ඉන්දියාපල් දාස. බත් කන්ද ආස. ඉතින් අපේ ගෙදර පෝෂදායි ආහාර තමයි හදන්නේ. පේනවා මට ඒක දැක්කම. මුන් ඇට එතකොට බතල කඩල කව්පි මං ඉතින් ඒව කන්න ටිකක් හොරයි. ඉතින් මං කොහෙන් හරි ගිහිල්ලා කඩේකින් කනවා. ඉතින් එහෙම එහෙන් තමයි මෙහෙ වෙලා තියෙන්නේ. හැබැයි මොටි වැඩ කරනවා. හැබැයි ඉතින් ගෙදර හදපු දවසට බත් හදපු දවසට ඉන්දියා පදු දවසට නූඩ්ල්ස් හදපු දවසට කන්න දවස. බ්‍රෙක්ෆාස්ට් එක විදියට. බ්‍රෙක්ෆාස්ට් එකට. ඔව්. ඉතින් එහෙම හැදුමු නැති දවස් වලට ඉතින් පොඩ්ඩක් යනවා එළියට. ඔව්. ඉතින් පොඩ්ඩක් එළියට ගියාම කනවා. ලන්ච් එක දැන් අපි මේ විදිහට අද එළියෙන් ගත්තට එහෙම හැමදාම වෙන්නේ නැහැ. නෑ. ගෙදර ගොඩක් වෙලාවට ගෙදර හදන ඒවා කන්නේ. අපේ ඉන්නා මේ ආන්ටි කෙනෙක් රම්මේ ආන්ටි කෙනා රහට උයනවා. එයා තමයි මේ බබාලා බලාගන්නේ දවල් දවසේ තව දීපිකා කියලා ඉන්න අපිට මේ මේ කෙනෙක්. එයා තමයි මේ මල්ලි හොඳටම බලාගන්නේ. මල්ලි බබා. මල්ලි බබා. ඉතින් ගෙදර කට්ටියත් එක්ක දීති ගතනවා. ඉතින් සරස්ස කෑම හදන නිසා දවල්. ආහල ඉවර වෙලා අපි යන් ස්ටුඩියෝ එකට. අපේ සිදත් මල්ලි තමයි ඉන්නේ ස්ටුඩියෝ එක බාර. මේ ඔයා තමයි උදේ එළවන් ගියේ. ඩ්‍රයිවර් ඇවිල්ලා තියෙන ද එයා එළවන් ගියේ. අපි යන් ස්ටුඩියෝ එකට ගියේ මීට් එකක් කරගන්න. ඊට ඉස්සෙල්ම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දකින හැමදාම අයියාගේ ෆිගර් එක මේ විදිහටමයි මාර් මේන්ටේනින්. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් කෙට්ටු වෙන්නේ නැහැ. මොකද රහස? ඒ කියන්නේ හොඳට කාලා බිල පුස්ති මට ඉන්නේ නැන්නේ ඉතින්. ඉතින් මේ මේ මම ගොඩක් චීන කෑම කන්න ආසයි. ඒක තමයි රහස. ඔව්. ඉතින් මේ පොඩි කාලේදම කෑවා. ඉතින් මේ හරි අමාරුයි දැන් ගෙට්ටු කරගන්න බලනවා ඉතින් ඇවිදිනවා ඇවිදින්න යනවා දැන් අපිට හදලා දෙන දිනවනේ ආ නොයිකුත් දැන් ආ කෙඩ් හදලා දෙන දිනවා හැම තැනම ඇවිදින දැන් පුළු පුළා වෙලාවට ඇවිදින්න යනවා බලමු ඉදිරියේ වත් පීග් එක වෙනස් කරගන්න පුළුවන් වෙයිද කියලා අනිවාර්යයෙන් අපි ලන්ච් එක ගන්නවා ලන්ච් එක අරගෙන ස්ටුඩියෝ එකට යනවා බ්‍රේක් එකෙන් පස්සේ ඔයගලන් ආයිත් අපිත් එක්ක එකතු වෙනවා අපි බ්‍රේක් එක වෙලාවේ ලන්ච් එක ගත්තා දැන් අපි හරිම සන්තෝෂයෙන් ඉන්නේ මොකද අපි වඩ පිළිලා වණ්ඩි පිළිලා වැඩිද දැන් වණ්ඩි පිළිලා වැඩි නිසා අපිට දැන් මේ උස්ම ගන්නත් පොඩ්ඩක් අමාරුයි අය සාමාන්‍යයෙන් ලන්ච් එකෙන් පස්සේ මොන හරි දෙයක් නිකන් බොන්න වගේ හිතන්නේ අංජනා මේ කෑමට පස්සේ වතුර බොන්න හොඳ නෑ ඔයක දන්නා හා වතුර නිකන් වෙන්න මොන හරි බෝ වතුර පොඩ්ඩක් බීලා තමයි පෑකින් පස්සේ වතුර බොනවා. ඔව්. නැත්තම් බඩේන. බණ්ඩියන. ඒත් මම නම් ගොඩාක් වතුර බොනවා කියලා කිස් මගේ ආවේ නැහැ. හොඳ නැහැ. හොඳ නැහැ. බහුකාලිකදී. බහුකාලිකදී නේ. බහුකාලිකදී. මොකද ඔයගේ ඒ වතුරත් එක්ක අර මේ වෙලා පස්සේ ගිහින් මම ලොකු නම් එයි. එතකොට මම ලොකු වෙලා ආයෙත් කෝල් එකක් දෙන්න කියන්න නම් අන්න කියපුව කොහොම හරි ගියායි කියලා. මේ පස්සේදී ඩෙසර්ට් නේ සාමාන්‍යයෙන් ගන්න. සාමාන්‍යයෙන් ඩෙසර්ට් කාලේ වැඩිලා තමයි මෙහෙම ඇඟ හදාගෙන ඉන්නේ. ආ එහෙනම් අපි යමුද? යමු අංජනා අංජනමක් බලලා අපි. අවකාඩෝ එකක් බොමු. මෙන්න අපේ අවකාඩෝ. පෑන් එක ගන්න. තල්ල. දැන් අපිට මම උදව් කරන්නම්. හරි මම මැස්සෙලු. ආ මේ දැන් අවකාඩෝ හතරක් තියෙනවා නේ? Yes. අපි දෙකකින් පටන් ගමු. හා හා. මේ අයියේ මේ පළතුරු කඩයක්ද? හා මේකද? මට එහෙම හිතෙනවා. බබාලට මේ දෙන්නට අපේ නෝනා උදේට පළතුරු හදලා ජූස් හදලා ඔක්කොම කරලා තමයි යා වැඩට යන්නේ. කෑම ටික කවලා මේ අක්කිට උදේම කවලා. ඕනේ පළතුරු කියන්නේ ටක් ගලලා දෙනවා. එහෙමද? ඔක්කොම දිනනවා. ඉතින් දේම තියෙනවා. ඔක්කොම කරලා තමයි යන්නේ. හැමදාම ජූස් එකක් හදනවා එහෙම ජූස් හදනවා මේ මෙයා ස්කූල් ගිහලා ආපු ගමන් බොන්න මෙයාට ජූස් හදනවා මල්ලිට දීලා යනවා බෝතල් එකක් ඉතින් මේ පළතුරු ටික තමයි මේ තියෙන්නේ හරි දැන් අපි අපේ වැඩේ කරමු අපි බලමු අපිට ගියන්නක් ගමු අපිට මේකට ඕනේ පීයක් ඕනේ හැන්දක් ඕනේ හැන්දක් ඕනේ ඉස්සලා හරි අපිට පීයක් ඕනේ අපිට පීයක් පීයක් එනවා මේ ගුලි වල දෙය දුන්නා මේ දුන්නාගේ පීයක් ආ අපිට හැන්දක් ඕනේ කවදාවත් අවකාඩෝ පිටි
දැකලා තියෙනවද? හදනවා නෑ. නෑ. එතකොට අපිට වතුර ඕනේ. වතුර ඕනේ. මේ දින වතුර. මේ දින වතුර. වතුර තියෙනවා. වතුර තියෙනවා. වතුර තියෙනවා. ඒක ගුණ වතුර ටිකක් ගන්න. අපි වතුර ඕනේ නේද? අපි මේ ආකාරයට අවකාඩු ගෙඩිය අරගෙන පිහියක් අරගෙන මට මේ කපන්න කඩේ හරි ගියා හරි තව අතුර දානකම් මට කියන්න දැන් අපි මොකේද බොන්නේ වීදුරු අම්මා වල සවාගන්න සවාගන්න වීදුරු මම පෙන්නන්න ඔය හොදලා මේ වගේ ගෙලගිරින් දන්නේ අපේ සමන මහත්මයා ගෙලගිරින් නේ. ආ ගෙලගිරින් නේ. ඉල්ලත් කරන්න දෙයක් නැහැ. දෙන්නේ නැන්නේ. සාරි තමයි. අම්මා. ටින් ටින්. Thank you. Welcome. ඊය බලන් බලන් බොන්න බලන්. බලන්. නයි නේ රසම රසයි වැඩිත් නෑ අඩුත් නෑ තියනේ වැඩිත් නෑ අඩුත් නෑ ඇත්තම ඇත්ත ගානයි කමර්ෂල් කඩ මම කරන්නේ මමද හැදුවේ මට හිතාගන්න බෑ මමද හැදුවේ මට මේක නම් අමතක වෙන්නේ නැත්තේ කොහෙන් බිව්වත් දැන් ගෙදර ඉඳන් බලාගෙන ඉන්න ඕගලන්ට මට කියන්න තියෙන හැරිම දුකයි මොකද ජන්නාත් අයියගේ අතින් හම්බ වුණ ඇවකාඩෝ ජූස් එක බොන්න හම්බ වෙන්නේ මට විතරයි. මම තමයි ලකි. ආමද මේ දැන් කෝල් එක ගන්න හලෝ අපිට ගත්තා හිතයි ඔයා මොනවද කියන්නේ මේ අද දවසේ ගැන අපිට ආට මුලින්ම පෙන්වන්න දෙයක් තියෙන අපි බිව්වා අපි හැදුවා මම හැදුවේ ඊට පස්සේ මම බිව්වා ඇවකාඩෝ ජූස් ඒක කියුවේ නෑ. ආ හා කියුවා බබාව ස්කෝලේ දාන්න යන්න ඕනේ. ඒ වෙලාව. රෙකෝඩින් සාමාන්‍ය පටන් ගන්න වෙලාව දෙන්න කියලා කිව්වා. ඒක තාම කියුවේ නෑ. මචං ආ උඹ මචං රෑ 10 වෙද්දි රෑ 10 වෙද්දි වරෙන් අපි පටන් ගමු. අපිට රෑ එලා අය අපි දැන් එන්න කිට් වෙලා කෝල් කරාම නවය මාට ඇතර පිටද නෑ මචං මම මේ ගෙදර එන ගම හොන්ද වේ කෝකට 11ට ඇතර වරෙන් 12ට පටන් ගන්න වෙලාව. ඒක තමයි යන්නේ දැන් මේ සින්දු ඔක්කොම ඒ වගේ සින්දු තමයි යන්නේ. ඒ රෑ වෙලා පටන් ගත්තා. නැත්තම්
ඒක තියාගම පස්ස අක්කි මගේ අනි ෆෝන එක දීපි කරන් දෙන්නේ කොහම අරගෙන අනි අංජනා දැන් මේ ආවනේ තනිකර අංජනම අපේ සහන් රංගවල සහන් රංගවල ඇවිල්ලා මේ යාගේ ගීතයක් ගායනා කරන්න දින මටයි මේ අමන්දටයි මෙයා කවුද දන්නවද අපේ ගිරිරාජ් කෞශල්‍ය මහත්මයාගේ ආදරණීය දෝනියන්ද මෙයා ඉතින් අපේ ජනගීත කණ්ඩායමේ ඉන්නවා සහන්ගේ මේ මෙයාටයි මටයි ජනගීතයක් ගායනා කරන්න දෙන අලුත්ම එකක් මේ කාගෙද කියලා කියන්න ඕන සොමරද්ද ජනගීත මහත්තයාගේ පදරචනයක් එතුමා දුන්නා මේ ජනගී ගීතයක් හදන්න විතරක් කරගෙන කරන්නේ අපි මේක දැන් මේ ගොඩක් අහලා මම දැනුයි අහන්නේ මේ ගීතේ අහලා රිහර්සල් කරලා අපි වොයිස් කරමු ගෙලට මාල ඉනට සේල ආහා තී තම්දන තානා ඉනට සේල් තන තම්දන තානාගම ගෙලට මාල ඉනට සේල ආහා ගෙලට මාල තම්දන තානා ඉනට සේල තන තම්දන තානා යාලුවිතරම ගොඩාක් තද බල විදිහට දැනුන දවසක් තමයි ඒක දවසක් අපේ ආනන්දේ එක්සිබිෂන් එකක් තිබුණා මේ එක්සිබිෂන් එක දවසේ මෙයා මේ සයිකලේ ගනනලා මෙයා සයිකල දාගෙන ඩබල් දාලා මාමා කඳින ගමන් මම ඉඳන් ගෝ අන්න අර අහවලාට කියන්නේ මේ අපි වැඩ කරන කෙනෙක් හිටියා නිකන් විහිළුවට යනවා කැවුමා කියලා. වැඩ කරන කැවුමා කියලා. ආයතද? කැවුමා. මිනිහ හිටියේ බයිසිකලේ. මිනිහා පන් එලවගෙන එන්න පටන් ගත්තා අපි ඩබල් දාලා. මොනවද අපි යනවා මිනිහ යනවා කියලා. වෙලාවට තාත්තා කොහෙද තැනක අපේ වෙලාවට තාත්තා ඉඳලා හිටියා. ගිහිල්ලා බයිකේ හත්තා. ඔයයිනේ. කල්ල වල්ලා ඉතින් ගියා. ඒකෙන් තමයි ඇත්තටම මම හිතන්නේ ගොඩක්. තාත්තා අපි මේ සංගීත ගුරුවරයා ඉස්කෝලේ. ඒ සර්ට බයයිනේ වැඩ කරන කට්ටිය. ඉතින් මේ පුනා සර් හින්ද අපි ෂේප් වුණා. ෂේප් වුණා. බේරුනේ. ඒක නේද? නෑ. එතීම අපේ පටිගත කිරීම සියල්ලම බයි තාත්තා ඉන්න කාලේම ජනනාත් තමයි දරවාදෙන් සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ජනනාත් රෙකෝඩින් ස්ටුඩියෝ පටන් ගත්තා මුල්ම කාලේ ඉඳලම අපේ පටිගත කිරීම අපි දැන් ඔය කවුරු දන්න ගමවලඤ්ඤං ගීතය ජනනාත් තමයි පටිගත කරේ. අර උදාරමෝබිම ගීතය ජනනාත් තමයි පටිගත කරේ. ඒ දෙක තමයි මුලින්ම ඔහුගේ ස්ටුඩියෝ එකේ අපි පටිගත කරපු ගීත. ඉතින් දැන් අද වෙනකම් මේ අපේ අතිමහත් බහුතර ගීත පටිගත කරලා තියෙන්නේ මේක. සඳසාවිමා ඒ වගේ ගීත ආයෝලා යනවා වායි කියලා අපේ මේ අවුරුදු කාලයේ ගීත බව බෙරවාදෙන් සහය වුණා ඒ පටිගත කිරීම අතරතුර දෙර අහන්න වෙන බොරු කතා වෙලාව නාස්ති කරන ඒවා අනේ මෙයාගේ වෙලාව නාස්ති කරන පැත්ත න පොඩ්ඩක් වත් නෑ අනේ නෑ මේක සෑහෙන එක ඕන තැනක කියනවා නේද වෙලාව වැඩ කරන ගොල්ලෝ කියන්නේ ආය අට කිව්වොත් ආය අනිවාර්යෙන් අට වෙද්දි නිදි තමයි අභිමානය කියන්න ඕනේ තමන්ගේ ප්‍රතිපත්ති දැන් මිනිස්සු ඉන්න ප්‍රතිපත්ති වෙනස් කරා අර පක්ෂේ මේ පක්ෂේ මේ පක්ෂේ ඒ පක්ෂේ කවුරු කොහොම වාරුණාද තමන් වෙලාවක් කිව්වොත් අනිවාර්යෙන්ම ඒ වෙලාවට නිදා ගන්න කෙනෙක් මම මේ ඒ උඹට යන්න එපා මම මේ එන ගම ගෙදර එන ගම හරි මං ඉන්නවා ඒ කොහෙද මම ගෙදර එනවා මේ ගෙදර එන ගම මචන් තව පොඩි ෂෝ එකක් තිබ්බේ ඒකට ආවා පොඩි ෂෝ එකක් ඒකට ගිහිල්ලා ඒ ඒ මිනි ෂෝ එක නේ ඒ දැන් අනික් ෂෝ වල යා සින්දු හතරක් කියනවනම් ඒ මිනි ෂෝ එකේ සින්දු තුනයි තව එකක් වගේ කියනවා
සුන්දර බලන් ඉන්න මේ අධ්‍යාපන ස්ටුඩියෝ ලයිට් මේ ඔන්න තැනක අපි කියන්න ඒවා අපි දන්නා එතර අපි නිදි මේකේ ඉතින් අපේ අර එක ගීතයක් කාරු ටික ඉදන්න බැව කාරු ටික ඉදන්න දැම ලුණු ජාතියක් මට කියන්න අර ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේ ජනතේක බොරු කතා අහන්න වෙන එක නෑ බොරු කතාම කියනවා කියන්නේ මම කියන්නේ මිනිස්සු කියන්නේ ඔයා කියන බොරු කතා කියලා කියන දැන් අපි ස්ටුඩියෝ එකට ගෙවලන ගන්න කය ගන්නට ගෙවල ගන්න ඉතින් ආවහම ගොඩක් කලර අපේ ගීත පටිගත කරන වෙලාවට වඩා වෙලාවට මෙන්න මේ වගේ වෙලාවට කරපු නිර්මාණ ඔයා මේ hina වෙන වෙලාවට මම ගෙවන්න ඕන මොකද මේ වෙලාව මම ස්ටුඩියෝ එකට ගිහින් ඉන්නේ ඔයා hina වෙලා අපුඩි ගාලා එවකට විපුවත් ඇගෙන යයි නමුත් මේ වෙලාව බුක් කරලා ඉන්නේ මම ඒකට මේ වෙලාවට මම ගෙවන්න ඕනේ ගණන් හතරවට මේ සිතත් මල් යරි හොඳයි අයියේ එදා ඔයා හවස 4ට ආවයි එදා ඉඳ මේ කියලා ගානට නියමට මේ කොල්ල ට්‍රේන් කරලා දෙනවා අම්මපා මේ කියන්නේ මේක පතාගෙන ඇවිල්ලා තියෙන මේ ස්ටුඩියෝ වැඩ කරන්න පතාගෙන ආපු කොල්ලෙක් යාරා හරියටම හරි යන්නෙත් නෑ යන්න කිව්වත් යන්නේ ඒ කියන්නේ ආව ගමන් සින්දු දාලා පෙන්නවා ඉතින් අපි සින්දු අහන් ඉන්නවා පෑ ගිහිල්ලා ඊට පස්සේ කතා දෙක තුනක් එයාට වෙච්ච සිද්ධු වීම අත්දැකීම් එක එක රට රටවල් වල ගිහිල්ලා ඒ බෙරේ අපි ඔක්කොම අහන්න ඕනේ අපි එතකොට මේ දවස් ගාන කින බිල හදන්නේ බිල එදාම දෙන්නේ පස්සේ අපිටත් මතක නැහැ මේක මොකද මේ පෑ අපිට වෙන් කරගන්න ඕනේ විහිළු කතා කියපේ වුණාද බොරු කතා කියපේ වුණාද සිද්ධු හත්ත කතා කියපේ වුණාද දැන් අපි ගීතයක් පටිගත කරා මේක හම්බෙන්නේ කවදාවත් අලුත්ම අලුත් ගීතයක් පටිගත කරා කෙන් කවුරුත් අහලා නැහැ මම විතරයි අහලා තියෙන්නේ. දැන් මං කිව්වර මගේ සවුන්ඩ් ඉක්විප්මන්ට් තියෙනවා කියලා. ඒකට ලොරිය ඇවිල්ලා අපේ ඉන්නවා මේ මේන් ඉන්ජිනියර් අතුල දැන් බඩු මම මොනවද දාන්න ඕනේ කියන එකම බලාගෙන ඉන්නවා. අපි ගිහලා ඒක තියෙනවා. වෙසක් සුභාසකද? ඔව් මේ වෙසක් කාලේ එල්ලපු ටික හැමෝම තියන් ඉන්නවා. අපි එක එක කාලේ එක එකව දැන් වෙසක් පොසොන් කාලා ටක් ගාලා අපිට විනාඩි පහෙන් ලයිට් එක දාපු ගමන් වෙසක්. ඒ ෆීලිං එක අපි දෙනවා. දැන් මට ඒ ෆීලිං එක ඇවිල්ලා තියෙනවා. ඔව් ඒකනේ. අපි දැන් ක්‍රිස්මස් වලට අතුල යුනිෆෝස් ගහලා තියෙනවා ඒක ටක් ගාලා ලයිට් දාපු ක්‍රිස්මස්. ඕන කාලෙක ඕන මාසෙක ඕන කාලෙක ඕන දෙයක් ඔව් අතුල අතුල වැඩ නේද මේ අපේ මේ අතුල කන්නා සහ අපේ හර්ෂ හලෝ සවුන්ඩ් වලට යනවා අද මේ දාන බඩු ටික මම කියන්න ටටක් ගන්නවා JBL ලයිනරේ බින් 4යි ටොප්ස් 2යි ස්ටෑන්ඩ්ස් උත් එක්ක ඊට පස්සේ එක්ස්ට්‍රා ඩ්‍රම් මික්සර් එකයි ක්ලිප් ඔන් මේ AKG මේ ක්ලිප් ඔන් මයික්ස් 4-5ම ගන්නද තියෙන FM මයික්ස් ඔක්කොම ගන්න අර මේ බෙරවලට දාන FM 4යි තව 4ක් තියෙන ඒ 4යි බීට ටිකයි ඒ ටික ඔක්කොම ගන්න මේ ඊට පස්සේ ඔයා මොනිටර්ස් ටික හදාගන්න මේ අවුට්ලයින් FBT ටික ඩ්‍රම් සෙට් එක අනිවාර්යයෙන්ම යනවා කහොන් එක අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ අපි අර මේ නිශාන්ත දාන්න අර දුඹුරු පාට කහොන් එක ඒ කහොන් එක දාන්න ඩ්‍රම් සෙට් එක දාන්න බෙරවලට මේ ටොම් මයික්ස් අරන් යන මේ මයික් ස්ටෑන්ඩ්ස් තියෙන ඔක්කොම ගන්න ඔයා අරහිනු කපල් කරලා මයික් ස්ටෑන්ඩ්ස් ගොඩක් මයික් ස්ටෑන්ඩ්ස් ඕනේ හරිනේ එහෙනම් බට්ටිය පටව ගන්න මම එනවා එතෙන්ට රෑ වෙලා හරි ඔන්න අමන්ද හරිනේ දීපුවා හරි කමාන්ඩ් එක හොඳයි අස් බෑ පැටලුණානේ ඒක කපල ගන්න අමන්ද නෙමෙයි අයියෝ කලන්ත වගේ අමන්ද ඇතුලින් හරි මම වාඩි කරා අනේ වාඩි වෙන්න අංජනම් මෑණිට ඔක්කාර අපතට ගිහිල්ලා හරි හරි මොකද අයියේ කලේ අංජනා අමන්ද පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් හිටියද එහෙම අපි ආරයන් විජයා මේ අයියාගේ දුවනේ අමන්ද හරි අංජනා දැන් අපි සවුන්ඩ් වලට මේ කමාන්ඩ් එක දුන්නා ඒගොල්ලන් බඩු පටවයි
දැන් අපි හරිම ක්‍රියාශීලී නේ ගෙදර වැඩ කටයුතු ස්ටුඩියෝ එකට යනවා රෙකෝඩින් එකක් තියෙනවා සම එකක් කරනවා එළියට යනවා බඩු දාන්න කියන අර තමයි ඒක තමයි මේ ලයිව්නස් එක කියන්නේ මම ලයිව් එතකොට මාර ලයිව් ඉතින් එහෙම වුණාම තමයි ඇඟේ ලේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් නිකන් කම්මැලි වෙන දාන හිතුවත් අපි ඔක්කොම සයිලත් ඇකිල්ලා අපි මූණ ලොක්කම ගන්න දැනන්නේ අපි එහෙම ක්‍රියාශීලී වුණාම තමයි හොඳ ඔත් එහෙම වෙන්නේ හරි දැන් අපි මොකද කරන්නේ අන්තිමට දැන් මොකද කරන්න ඕනේ හැන්දෑවට අපි තේ එකක් බොනවා තේ එක බීලා තමයි අපි දවස නිමාව දකින්නේ දැන් හවස් වෙලා අර දවල් ඉඳන් කාම බකින්නවා අපිට සීතලයි නේද අපි හොඳ උණුසුම් තේ එකක් බොමු හා හරි අපි යන් එහෙනම් අපි ආලින්දේ අපි යනවා රස තේ එකක් රයිට් අංජනා yes present දවස ඉවරෙන්නයි යන්නේ දුකයි අයියෝ තේ එකක් බීලා අපි සතුටින් විසිරලා යන්නේ මේ අපි ඊවනිං ටී එක හරි අපි මල්ලිත් ඉන්නවා අපේ ජනුත් පුතත් ඉන්නවා මගේ වර්ක පැටියා මෙතන මගේ වර්ක පැටියා කම් එයාත් තේබුණානේ මට අර අතන තියෙන පික්චර් එක දැක්කම අහන්න හිතුණා මේ අයියර මේ කොච්චරක් මේ බාණ්ඩ පුලන්ද මේ ෆ්ලෙක්ස් මේ අංජනා පර්කෂන් ඒ කියන්නේ රිද්ම අංශේ බාණ්ඩ සීලුම දේ වාදනය කරනවා හොඳටම වාදනය කරන්න පුළුවන් මගේ මව් බාණ්ඩ වෙන්නේ තම්මැට්ටම මම තබ්ල වාදනය ඉගෙන ගත්තා විශාරද දක්වා ඩීආර්පීස් එකේ ගායන ඉගෙන ගත්තා ක්ලාසිකල් ඉන්දියානු රාගධාරී ගායනයේ බී වික්ටර් පෙරසර්ගේ විශාරද දක්වා සර්පිනාක වාදනය කරන්න පුළුවන් පියානෝ වාදනය කරන්න පුළුවන් තාල බාණ්ඩ සීලුම දේ වාදනය කරනවා අය මේ වෙනස් වෙනස් දේවල් කරන්න පටන් ගත්තේ 90 දශකයේ වගේ ඒ කාලේ ඉඳන් ඒ කාලේ ඉඳන් මේ වෙනකොට ඉන්න තැන ගැන ජාත්‍යන්තරයට ගිහිල්ලා ලංකාවේ අනන්‍යතාවයේ අනිත් අයට පෙන්නලා ඒ වගේ දේවල් ගැන මේ ඉන්න තැන ගැන මොනවද හිතන්නේ කොහොම නිහතමානීව හිතන කෙනෙක් පොළොවේ පාය ගහලා ජීවත් වෙන කෙනෙක් ලැබෙන්න මේ අපි මරණකම්ම දේවල් ලබා ගන්නවා අපි මරණකම්ම අපි දේවල් ඉගෙන ගන්නවා ඉතින් තව තව අලුත් දේවල් සොයමින් යන කෙනෙක් මම කොහේ හරි අලුත් දෙයක් නිර්මාණය වුණත් සහ හොඳ දෙයක් එතන තිබුණොත් ඒ දේ මම වැළඳ ගන්නවා සහ එයින් තව කොහොමද අපේ දේවල් සමග නිර්මාණය කරන්න කියන එක එක්ස්පෙරිමෙන්ටල් වර්ෂන් එකක් හැටියට කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ හැබැයි කොච්චර ජාත්‍යන්තරය තරණය කරත් කොච්චර දේවල් ලබා ගත්තත් කොච්චර තානමානද මේ ලැබුණත් අපි හම්බ කරන්න අවශ්‍ය මිනිසුන් හොඳ යහළුවන් සහ ඒ දේවල් හම්බෙන්න හම්බෙන්න අපි බොහොම නිහතමානී වෙන්න ඕනේ. පොළවේ පය ගහලා ඇවිදින්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැම කෙනෙක්ගෙම කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනම තැනකට ගිහිල්ලා යමක් ඉල්ල ගන්නට නිහතමානී වෙන්නට ඕනේ. දන්නේ නැති දෙයක් මෙන්න මෙයාගෙන් හරි අහලා දැනගන්න අපි පුරුදු වෙන්න ඕනේ. පොඩි දරුවෙක්ගෙන් හරි අහලා අපි දන්නේ නැති දෙයක් ගෙනන්න. මෙයා මේ පොඩි වුණාට මෙයා අරන් ඇවිල්ලා තියෙන දේවල් මොනවද කියලා අපි දන්නේ නැහැ. මෙයා ඉන්වෙන්ටර් කෙනෙක් වෙන්න පුළුවන් ලොකු වෙනකොට. ඉතින් මෙයාගේ මේ මොලේ ඇතුලේ මොනවද තියෙනවද දන්නේ නැහැ. තාම අවුරුදු 3යි. ඉතින් මෙයා ලොකු වෙලා යනකොට මෙයා හොයාගන්න දේවල් අපිට මෙයාගෙන් අහගන්න වෙයි. ඉතින් අන්න ඒ තැනට අපි නිහතමානී වුණොත් අපිට හොඳ ගමනක් ගියාකින් මේ ඇවිල්ලා තියෙන කෙටි ජීවිත කාලේ හොඳින් ඉඳලා අපිට ලංකාර දෙයක් කරන්න පුළුවන් වෙයි. එන්නේ ගැට බෙරේ වගන මල්ලි තමයි පන්ති බෙරේ මේ දැල්ලු යක්කි ගැහුව නේද මල්ලි මල්ලිමෙන් හරි එහෙනම් අංජනා ඒ විදිහට තමයි අයියෙක් දවසේ ගවන්න අපිට අවස්ථාවක් ලබා දුන්නා බොහොම ස්තුතියි දර්ණා ආයතනයට මංගාවට ඇවිල්ලා මගේ දවස නිර්මාණ වෙච්ච හැටි ජනතාවට පෙන්වපු එක ගැන තව දවසක හමු වෙමු මාත් කියනවා අයියට thank you very much අපිට මට අපේ crew එකට අද අයියගේ දවස අපිට share කරගන්න දුන්නාට අද ගොඩාක් busy අපිට අයියගේ ස්කෝල් ටිබිච් ලෙක්චර්
එකට එන්න දුන්නා. ඒකට අපිව ගෙදර එක්කන් ආවා. මාත් එක්ක ලන්ච් ගත්තා. මට අවකාඩු ජූස් එකක් අර දුන්නා. අහලා නැති රිලීස් වෙච්ච නැති සින්දුවක් රෙකෝඩ් කරන හැටි අපිට පෙන්නුවා. ඒ වගේම මට තව රස තේකකුත් දුන්නා. Thank you very much. අද මාත් එක්ක දවසක් යාකර ගත්තට අයියේ. ඒ වගේම මතක් කරනවා next week උත් මම මේ වගේම ඔයාලා ගොඩාක් ආදරෙන් ස්ටාර්ට් කරන එකට breakfast to dinner අරගෙන එනවා. අමතක කරන්න එපා next week උත් හරියටම 6 p.m. breakfast to dinner බලන්න. අපි bye කියමු අයියේ. Thank you. Bye. 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 Bye.